මෙම වැඩසටහන තුලින් අප බලාපොරොත්තු වන්නේ නිර්මාණශීලී යොවුන් පරපුරේ කුසලතා වර්ධනය කිරීමට ප්‍රයෝජනවත් වන තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු ගෙනහැර දැක්වීමයි. එමෙන්ම නව පරපුරේ එම කුසලතා එළි දැක්වීමටත් එම කුසලතා වර්ධනය කොට ඉදිරියට ගෙනීමටත් අප මේ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ සමහර විට වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගණකාධිකාරවරයෙක්, එමත් නැත්නම් කලාකරුවෙක්, පරිපාලකෙක් යනාදී වශයෙන් කිසියම් නිශ්චිත අරමුණක් ඇතිව අධ්‍යාපන කටයුතු හදාරනවා වන්නට පුළුවන්. ඒ ඉතාමත්ම වැදගත්. ඒ වැදගත් වන අතරම තාක්ෂණය පිළිබඳවද කිසියම් ප්‍රමාණයකට අවබෝධයක් ඔබ ලබා තිබීම අද ඉතාමත්ම වැදගත්. ඒ මොකද අද පවතින්නේ තාක්ෂණ යුගයක්. වෙනත් විදිහකින් කිව්වොත් කම්පියුටර් යුගයක්. හැම ක්ෂේත්‍රයකටම තාක්ෂණය ඇතුළු වී හමාරයි. ඒ කෙසේ වෙතත් අප බලාපොරොත්තු වන්නේ මේ වැඩසටහනින් ඔබ තුළ කිසියම් ප්‍රමාණයකට තාක්ෂණය පිළිබඳව අවබෝධයක් ඇති කරවීමයි. දැන් ඌමනාව උනන්දුව උත්සාහයේ තිබෙනවා නම් ඔබේම ස්වශක්තිය තුළින් එම කුසලතා එළි දැක්වීමේ හැකියාව ඔබ තුළ තිබෙනවා. එම හැකියාව වැඩි දියුණු කොට නව මං සොයන්නට, නව දෙයක් නිර්මාණය කරන්නට, නව දෙයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඔබ තුළ තිබෙන බව අපට විශ්වාසයි. අද අවශ්‍යව තිබෙන්නේ එම කුසලතාව කෙරෙහි ඔබේ අවධානය යොමු කරවීම පමණයි. ඉතින් මෙම වැඩසටහන තුළින් අද අප බලාපොරොත්තු වෙනවා නවමං සොයන කවර මට්ටමේ කෙනෙකුට වුවද ප්‍රයෝජනවත් විය හැකි නිර්මාණ කීපයක් ඉදිරිපත් කරන්නට. මුලින්ම අප බලාපොරොත්තු වන්නේ හිමමත ක්‍රීඩා යනුවෙන් හඳුන්වන්නට පුළුවන් ක්‍රීඩා භාණ්ඩයක් ඉදිරිපත් කරන්නටයි. දැන් ඔබ දන්නවා හිමමත ක්‍රීඩා කියන්නේ මොකද්ද කියලා. රූපවාහිනී මාධ්‍ය තුළින්ම ඔබ දැකලා ඇති. දැන් අපි බලමු ඒ ක්‍රීඩා භාණ්ඩය කොයි වගේද කියලා. මේ තියෙන්නේ එම ක්‍රීඩා භාණ්ඩය. මේ ඉතාමත්ම සරල නිෂ්පාදනයක්. දැන් අපි මෙම ක්‍රීඩා භාණ්ඩය ක්‍රියාත්මක කරලා බලමු. මේ තියෙන්නේ අපි කලින් කිව්ව හිමතලය. හිමතලය මත මේ ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරන අයුරු ඔබට දකින්න මේ පුළුවන්. මේ ක්‍රීඩිකාවන් හදලා තිබෙන්නේ කඩදාසි වලින්. ඒක ඔබට අවශ්‍ය විදිහට ඕනෑ විදිහකට නිර්මාණය කරන්න පුළුවන් එම ක්‍රීඩිකාවන්. දැන් අපි බලමු මේ නිර්මාණය කරලා තිබෙන්නේ කොහොමද කියලා. මම කටුසටහනකින් එය පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. දැන් අර අපි කලින් කිව්ව හිමතලයේ තමයි මෙන්න මේ විදිහට පෙන්වුවොත්. කුඩා ලී කැබලි හතරකින් මේ හිමතලය රඳවා තිබෙනවා පෙට්ටියක. මේ තියෙන පෙට්ටිය. මේ පෙට්ටිය එක පැත්තක අපිට පුළුවන් විදුලි මෝටරයක් සවි කරන්නට. ඒ විදුලි මෝටරයට අපිට පුළුවන් රවුමක්, රබර් රවුමක් සවි කරන්නට. මේ රබර් රවුම මේ හිමතලයේ ස්පර්ශ වෙනවා මෙන්න මේ ස්ථානයේදී. දැන් මේ විදුලි මෝටරයට විදුලිය සැපයුවාම මේ රවුම මෙන්න මේ ආකාරයෙන් කරකැවෙනකොට ඒ ස්පර්ශ වන ස්ථානයේ මෙන්න මේ විදිය කම්පනයක් ඇති වෙනවා මේ හිමතලයේ උඩටයි පහතටයි. මේ කම්පනය තමයි ඇත්ත වශයෙන් මෙම ක්‍රීඩිකාවන් රඟ දක්වන්නට හේතු වන්නේ. දැන් මේ ක්‍රීඩිකාව මෙන්න මේ විදියට අපි පෙන්වමු කළොත් මේ ක්‍රීඩිකාවගේ යට කොටසේ අප දත් පුරුෂයක් සවි කරලා තිබෙනවා. දැන් අපි කලින් කිව්ව විදිහට මේ ක්‍රීඩිකාවගේ යටි කොටසට සවි කරලා තිබෙන මෙන්න මේ ආකාරයටයි ඒ දත් බොරුසුව. දැන් ඔබටත් පුළුවන් මේ විදිහට මෙය නිර්මාණය කරලා මේ වගේ ක්‍රීඩා භාණ්ඩයක් හදන්නට. දැන් අපි බලමු මේ ක්‍රීඩා භාණ්ඩේ යටි කොටස කොයි වගේද කියලා. මේ තියෙන අපි අර කලින් කිව්ව මෝටරය. ඒ මෝටරේ රබර් රෝදය ඔබට පෙනෙනවා ඇති. මේ රබර් රෝදය මෙන්න මේ කොටස ස්පර්ශන වන මිනිත්තුවේ තමයි ඒ කම්පණය ඇතිවන්නේ. මේ තමයි අර කාඩ්බෝඩ් ලෑල්ල හිමතලය යටිපැත්තෙන් බලනකොට. දැන් ඔබට පැහැදිලි මෙවැනි නිර්මාණයක් ක්‍රීඩා භාණ්ඩයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා.
මීනකට අපි ඉදිරිපත් කරන්නේ ඉතාමත්ම සරල භාණ්ඩයක්. ඒ මොකද්ද? ඉලක්කම් වැඩි කිරීමට භාවිතා කළ හැකි ඉතාමත්ම සරල උපකරණයක්. දැන් අපි බලමු මේ තියෙන්නේ ඒ සරල භාණ්ඩේ ඒ ඉලක්කම් අපිට ඒ ගුණිත ඒ ඉලක්කම් ලබා ගන්නා ක්‍රමය පැහැදිලි කරන ඒ භාණ්ඩය. දැන් උදාහරණයක් වශයෙන් මේ 3 වැඩි කිරීම 3. දැන් මේ කලින් සාදාගත් කාඩ්පත් 3 වැඩි කිරීම 3. එහි උත්තරය අපි ලබා ගන්නට මේ කාඩ්පත මෙන්න මේ කොටසට ඇතුළත් කිරීමෙන් අපිට පුළුවන් නියම උත්තරය ලබා ගන්න. 9. දැන් මට පේනවා ඇති මේ 8 වගේ අංක දෙකක් මේ කොටස් වෙන්වෙන් වශයෙන් කපා වෙන් කරපු මේ කොටස් දෙකෙන් අවශ්‍ය කොටස් පමණක් සුදු පාට පේන්නට සැලැස්වීමෙනුත් අනවශ්‍ය කොටස් කළු පාට කිරීමෙනුත් අපිට පුළුවන් ඉලක්කම් නියමිත ඉලක්කම ලැබෙන්නට සලස්වා ගන්නට. දැන් බලන්න 3 වැඩි කිරීම 3 9 උත්තරය. දැන් ඒ වගේම තවත් උදාහරණයක් 4 වැඩි කිරීම 2. දැන් පේනවා මේ සම්පූර්ණ කොටස කළු කිරීමෙන් අපිට මේ 8 කොටස පමණක් 8 ඉලක්කම් පමණක් දිස්වන්නට සලස්වන්නට පුළුවන්. දැන් ඒ වගේමයි 4 වැඩි කිරීම 5. මේත් කලින් සකස් කළ කාඩ් පතක් අනවශ්‍ය කොටස් අපි කළු පාට කරනවා. ඒ අනුව අපිට පුළුවන් අවශ්‍ය කොටස් පමණක් දිස්වන්නට සලස්වන්නට 4 වරක් 5 20යි. දැන් අපි අත් වශයෙන්ම සලකා බලන්න ඕන මේ විදිහට මේ අංක නීම අංක අපිට ලබා ගන්නට පුළුවන් වන්නේ කොහොමද කියලා. දැන් මේ වගේ 8 ඉලක්කම කොටස් 7කට වෙන් කිරීමෙන් අපිට පුළුවන් අවශ්‍ය ඕනෑම ඉලක්කමක් ලබා ගන්නට ඒ අවශ්‍ය කොටස් පාට කිරීමෙන්. දැන් බලන්න මේ 6 ඉලක්කම අපිට ලබා ගන්නට පුළුවන් මෙන්න මේ විදිහට අවශ්‍ය කොටස් ආලෝක කිරීමෙන්. දැන් ඒ විදිහට අපිට පුළුවන් 3 ලබා ගන්න මෙන්න මේ විදිහට අවශ්‍ය කොටස් පාට කිරීමෙන්. ඒ වගේමයි 5 ඉලක්කම. ඒ වගේමයි 4 ඉලක්කම. 9 මේ විදිහට පාට කිරීමෙන් අපට අවශ්‍ය ඉලක්කම් ලබා ගන්නට පුළුවන්. අනවශ්‍ය කොටස් කළු කරලා අවශ්‍ය කොටස් සුදු පාට වන්නට සැලැස්වීමෙන්. මේ පේන්නේ කළු පාට කරලා මේ කොටස්. දැන් 5 වරක් 7 35. මේ කොටස් දෙක කළු පාට වෙලා මේ කොටස කළු පාට වෙලා මේ කොටස කළු පාට වෙලා මේ අනුව අපිට අවශ්‍ය ඉලක්කම් එහෙම නැත්නම් මේ උත්තරේ ලබා ගන්නට පුළුවන් මෙන්න මේ විදිහට කාඩ්පත් සකසා ගැනීමෙන්. දැන් මෙහිදී ඉතාමත් වැදගත් දේ මේ ඉතාමත්ම සරල භාණ්ඩයක්. gedara duredi විශේෂයෙන්ම දුවල පුතාලට පහසුවෙන් සොයා ගන්නට පුළුවන් දෙයක්. මේ සාමාන්‍ය ටින් එකක්. ඒ වගේම මේ නොයෙකුත් විදිහකට අලංකාර වන විදිහට ඔබට සකසා ගන්නට පුළුවන්. ඉතින් මෙහිදී ඉතාමත්ම වැදගත් දේ හැටියට අපිට සඳහන් කරන්නට පුළුවන් මෙහිදී ප්‍රායෝගික පැත්තක් තිබෙනවා. සාමාන්‍ය අපි චක්‍රේ පාඩම් කරනකොට පොතපතින් පමණක් පාඩම් කරන්නට ගියොත් සමහර විට දුවල පුතාලට ඒකෙන් කිසියම් කම්මැලිකමක් ඇතිවන්නට පුළුවන්. නමුත් මේ වගේ භාණ්ඩයක් නිපදවා ගත්තහම මෙහින් අත්ත වශයෙන් විනෝදයක් වගේම ප්‍රායෝගික පැත්තක් තිබෙන නිසා මේ වගේ භාණ්ඩයක් නිපදවා ගැනීම ඉතාමත්ම වැදගත් ප්‍රයෝජනවත්.